2018 දී තුන්වැනි ලෝක යුද්ධයක් එයිද? මේ ඒ ගැන කියු අනාවැකිය. දකුණු ආසියාතික රටක ජීවත් වෙන අපිට අනාවැකි කියන්නේ අලුත් දෙයක් නෙමෙයි. කොහොම වුණත් අනාවැකි ඇත්ත හා බොරු වෙන ලෝකයක ලෝකයේ විශිෂ්ටතම අනාවැකි පළ කරන්නාලේ සැලකින්නේ මයිකල් නොස්ටඩාමුස්. මොහු 1503 වසරේදී ඉපදිලා 1566 දී මිය යනවා. ඒ වෙනකොට ඔහුගේ වයස අවුරුදු 63. ඔහුගේ ජීවිතයේදී ඔහු පළ කර අනාවැකි වලින් 70%ක් පමණ සාර්ථක වී තිබෙනවා. ඔහු ජීවත් වුණු කාලය පමණක් නෙවෙයි, නව සහස්‍රය වෙන 2000 වර්ෂයේ සහ එතනින් එහාට කාලය ගැන පවා අනාවැකි කියලා තියෙනවා. ඔහු ඇමරිකාවට අල්කයිඩා ත්‍රස්තවාදී ප්‍රහාරයක් එල්ල වෙනවා කියලා ප්‍රකාශ කරන්නේ ඇමරිකාව කියලා රටක් ලෝකේ හොයාගන්නත් කලින්. ඔහුගේ අනාවැකිය මෙන්න මෙහිමයි. වසර 2000 මුල් අවුරුදු 10 අගදී ලෝකයේ දියුණුම රාජ්‍යයට උඩින් පියාඹායන යකඩු කුරුල්ලන් දෙදෙනෙක් මාරාන්තික ප්‍රහාරයක් එල්ල කරනවා. එයින් 6000ක් මිය යනවා. මෙන්න මේ වගේ මොහු විසින් ප්‍රකාශ කරලා තියෙන අනාවැකි ඉතාමත්ම සාර්ථක අනාවැකි බවට පත් වෙලා තියෙනවා. ඉතින් මෙහෙම අනාවැකි වූ මයිකල් 1554 වෙනි කාලයක් තුල 2018 වර්ෂය ගැන අනාවැකි ප්‍රකාශ කරලා තියෙනවා. ඔහුගේ අනාවැකි මෙන්න මෙහෙමයි. 2018 දී ඉතා භයානක දේ සිදුවන වෙතයි ඔහු කියලා තියෙනවා. තුන්වැනි ලෝක යුද්ධය 2018 දී පටන් ගන්නා බව කියන ඔහු මහ පොළොව විශාල වෙනස්කම් වලට භාජනය වෙන බවත් රටවල් ගණනක වැඩි වෙන බවත් ඔහු පෙන්වා දෙනවා. ඕමේන් අදහස් කරන්නේ බෙදුම් වාදය නිසා රටවල් කැබලි වලට පත්වන බවයි. 2018 දී භූකම්පන චලකැලීම් ගිනිකඳ පුපුරා යාමෙන් භයානක ස්වභාවික ව්‍යසන හට ගන්නා බව ඔහු ප්‍රකාශ කරලා තියෙනවා. ඔහු කියන්නේ තුන්වැනි ලෝක යුද්ධයේ ෆ්‍රාන්සියෙන් පටන් ගන්නා බවයි. 2018 දී පටන් ගන්නා මේ මහා යුද්ධයේදී යුරෝපයට බලගත ප්‍රහාර එල්ල වෙනවා. මේ යුද්ධය දිගු කලක් පවතිනවා. ඒ වසර 27ක් පවතින යුද්ධයක්. අවසානයේදී සාමය උදා වන නමුත් ඒ භුක්ති විඳිනු ඇත්තේ රටවල් කිහිපයක් පමණයි. ඉදිරි කාලය තුලදී වල්ගාතරුවකින් පෘථිවියට හානි වන බව මොහු ප්‍රකාශ කරලා තියෙනවා. ඊළඟට තවත් විශාල ග්‍රහලෝකයක් පෘථිවි ආසන්නයට පැමිණ අපිව බේරා ගන්නා බවත් ඔහුගේ අනාවැකිය. ඉදිරි වසර 27 තුල විසුවියස් ගිනිකන්ද පුපුරා 16000ක් මැරෙන බව සඳහන් කරලා තියෙනවා. මයිකල් විසින් ප්‍රකාශ කරලා දෙන අනාවැකි අපට ලෙහසියෙන් ඉවතට දමන්නට බැහැ. ඒ ඔහු විසින් ව්‍යංගයෙන් කියූ දේ ඉතිහාසයේ පුරාම සැබෑ වී ඇති බැවින්. ගෝලීය උෂ්ණත්වයේ පලාතක වන්න ඇති කාලයක ඔහු ඒ ගැන අනාවැකි පළ කරලා තියෙන මෙන්න මෙහෙමයි. වනාන්තර වියලන පොළව ඉරිතලන කාලයක් 1900න් පසු උදා වෙනවා. රජවරුන් කැලෑ සොරකම් කරනු ඇතැයි ඔහු ප්‍රකාශ කරලා තියෙනවා. ඔහුගේ සැබෑ අර්ථය වන්නේ වන සංහාරය. එය අද වන විටත් සිදුවනවා. කෙසේ වුවත් අපි අවසාන වශයෙන් ප්‍රාර්ථනා කරමු එවැනි විනාශයක් මේ ලෝකයට අත්වන්නට එපා කියලා. තවත් මෙවැනිම දේවල් දැනගන්නට King & Queen YouTube නාලිකාවත් එක්ක දිගටම රැඳි සිටින්න. තවත් මෙවැනිම වූ දේවල් බලන්න අපිව subscribe කරන්නත් අමතක කරන්න එපා.